සිට ගෘහ තුල දෙමහුම් මිරිස් බීජ නිෂ්පාදනය ගුණාත්මින් ඉහළ බීජ නිෂ්පාදනයකටත් ප්‍රමාණාත්මකව ඉහළ බීජ අස්වැන්නකට යා හැකි වීම තුල හොඳ ආදායමක් ලබා ගැනීමටත් හැකි වෙලා MICH hybrid 1 මිරිස් ප්‍රභේදය ලංකාවේ ගොවීන් අතර හොඳ ඉල්ලුමක් ඇති දේශීය දෙමහුම් මිරිස් ප්‍රභේදය බවට පත් වෙනවා. MICH HY1 බීජ නිෂ්පාදනයේදී අපි පියවර පාර්ශ්වයේ වශයෙන් යොදාගන්නේ වැරණියා මිරිස් ප්‍රභේදය මව පාර්ශ්වයේ වශයෙන් යොදාගන්නේ ගල්කිරියාගම් මිරිස් ප්‍රභේදය එහෙදී අපි පිය පාර්ශ්වයේ මල් කඩාගෙන ඇවිල්ලා පරාග සැකසීම සිදු කරනවා වැරණියා මල් වල පරාග අපි සකසා ගැනීමෙන් පස්සේ ඩෙසිකේටරේ පැසි අතරත් තබා ගන්නවානේ ඒ තබාගෙන මේක තමයි ඩෙසිකේටරේ කියන උපකරණය මේකේ තබලා දැන් පැසි අතරින් පස්සේ අපි පරාග සැකසීමට තමයි සූදානම් වෙන්නේ මේ විදියට විජලනීය වෙලා තියෙනවා දැන් පරාග අපි සකසා ගැනීම සුදුසු අවස්ථාවට පත් වෙලා තියෙනවා ඒක අපි ඕගන්දි රෙද්දක් මගින් තමයි පෙරා ගන්න මේක ප්‍රවේශමෙන් කරගත් දෙයක් මොකද පරාග කියන දේ අපිට වටිනවා පරාගණය කිරීමට පරාග තමයි මේ අපි තියෙන්නේ එහෙම අපි සකසා ගන්න පරාග අපිට එදිනදා පාවිච්චිදී දින 7ක් පමණ ශීතකරණයේ තබා ගැනීමෙන් අපිට ඒ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් එතකොට පරාග අවශ්‍යතාවයේ පරාග අපතේ යන්නේ නැතුව අපිට කල් තබාගෙන පරාගණය කිරීමට මල්වල අවශ්‍යතාවය අනුව ඒක යොදා ගන්න පුළුවන් රෝග පරිබෝධි හානිවලට ඔරොත්තු දෙන නිසාත් ඉහළ ගුණාත්මක අස්වැන්නකට යා හැකි නිසාත් මෙම දෙමහුම් මිරිස් බීජවලට ඇත්තේ සුවිශේෂී ඉල්ලුමක්. පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හරහා මහයිලුපල්ලම ශ්‍රේෂ්ඨ භෝග පරිශන හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ කමල් කන්නංගර මහත්මා සම්බන්ධීකරණය වෙලා අදාළ ගොවි මහත්මීන්ට අපි න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු වැඩසටහනකට සම්බන්ධීකරණය කරා එක් දින පුහුණු වැඩසටහනකට ඊට පස්සේ ඒ ලබාගත් තාක්ෂණික දැනුමත් එක්ක අපි ඒ 2020 වසරේ අවසාන වෙන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශයන්ට අනුකූලව අපි වගා ගෘහයේ සකස් කරලා අවශ්‍ය මූලික බීජ ගෙනහලා අපි තවන් කරලා වගා කටයුතු පටන් ගත්තා. ඒ අනුව 2021 අවුරුද්දේ අපි පළවෙනි මුරය ආරම්භ කරා වගා කටයුතු සඳහා බීජ නිෂ්පාදනයට. ඒ අනුව 2021 වසරේ තුල අපි මේ ගොවිපළෙන් බීජ කිලෝ 21ක් පමණ නිෂ්පාදනය කරලා තියෙනවා. MICH HY1 බීජ නිෂ්පාදනය කිරීමේදී ඉහළ තාක්ෂණයක් සහ ලොකු පිරවැයක් දරන්න වෙනවා. ඒ අනුව තමයි මේ බීජවල ඉල්ලුම සහ මිල ඉහළ මට්ටමක පවත්වා ගන්න හැකි වෙලා තියෙන්නේ. ඉතින් මේ අතරම මේ ගොවි මහත්මයාගේ මහත්මියගේ උත්සාහය, ධීරිය සහ උමනාව කියන දේ ගොඩක් තිබුණා මේ නිෂ්පාදන කටයුතු සඳහා. ඒක නිසා තමයි මෙච්චර ඉක්මනට අපට මේ වගේ ව්‍යාපෘතියක ප්‍රගතියක යන්න හැකියාව ලැබුණේ. සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම තුළ මේ සිදු කරන බීජ නිෂ්පාදන ක්‍රියාවලිය හොඳ ස්වයං රැකියාවක් වෙලා. පෞලි සියලු දෙනාගේ සහයෝගයේ ඇතිව සිදු කරන මෙම ක්‍රියාදාමයේ තුල කීප දෙනෙකුට රැකියා අවස්ථා ලබා දීමටත් හැකි වෙලා. ගුණාත්මක බීජවලට දිස්ත්‍රික්කයේ තුල වගාවේ නියැලෙන ගොවීන්ගෙන් ඇත්තේ හොඳ ඉල්ලුමක්. මගේ බිරිඳ තමයි මේ හයිබ්‍රිඩ් මිරිස් නිෂ්පාදනයට යොමු වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මට පුළුවන් අවශ්‍ය හැම වෙලාවකදීම අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඉතින් මමත් යෝජනා කරන්නේ රටේ ඉන්න සියලුම දෙනාට මේ මිරිස් නිෂ්පාදනයට යොමු වෙලා දැන් මම හිතන්නේ රජයත් ඒ වගේ වැඩපිළිවෙලක් පෙවලා තිනවා මිරිස් ආනයන සීමා කිරීමක් කරලා තිනවා. ඉතින් අපිට වැඩි නිෂ්පාදනයක් කරලා රටේ ආර්ථිකයට වැඩි
පිටුවලයක් ලබා දෙන්න පුළුවන් කියලා හිතනවා මේ මිරිස් නිෂ්පාදන ක්‍රියාවලිය. රත්නපුර දිස්ත්‍රික්කයේ මිරිස් බීජ අවශ්‍යතාවයේ කිලෝග්‍රෑම් 332ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ අවශ්‍යතාවයෙන් යම්කිසි කොටසක් දෙමුහුම් බීජ නිෂ්පාදනයේ ආරම්භක විදිහට නිෂ්පාදනය කරන්න අපි වැඩසටහන ආරම්භ කරා. ඒ අනුව අපි කුරුවිත කොටසේ බීජ නිෂ්පාදන වැඩසටහන ආරම්භ කරා. ඒකෙදි මම හිතන්නේ මහයිලුප්පල්ලම කෘෂිකර්ම පරිශන ආයතනයේ පුහුණුව ලැබලා මේ වෙනකොට වාර දෙකක අස්වැනු ලබාගෙන තියෙනවා. ඉතින් මේ වැඩසටහන දිස්ත්‍රික්කයේ පුරා දිස්ත්‍රික්කයේ අවශ්‍යතාවයන් මත තව කීප දෙනෙක් මේ වෙනුවෙන් යොමු කර ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වැඩසටහන අපි ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වශයෙන් අවශ්‍ය කරන මඟ පෙන්වීම සහ ඊට අමතරව අපි මේ වෙනකොට මේ නිෂ්පාදනාගාරයට අවශ්‍ය කරන වෙනත් අවශ්‍යතා සපුරා දීමට කටයුතු කරලා තියෙනවා. ආහාර ද්‍රව්‍ය විජනනය කරලා කල් තබා ගැනීම අප ඉතිහාසයේ පටන් ගන්නා දෙයක්. අපි ජීවත් වන පරිසරයේ වැඩිපුර දෙයක් ඇත්නම් ඒවා විජනනය කරලා අලෙවියට සූදානම් කරනවා කියන්නේ අතිරේක ආදායමක්. පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලයෙන් අපි නොමිලේ විජලන යන්ත්‍ර, ඒ කියන්නේ ඩ්‍රයර්ස් අපි ගොවි මහතුරු තෝරලා දීලා තියෙනවා. ඒ එක ස්ථානයක් තමයි මේ නුග සෙවන නිෂ්පාදන ආයතනය. එතනින් අපි ගොඩක් කාලයකට ගමට ශක්තියක්, ඒ කියන්නේ ඇත්තටම මේක ගම්බද ප්‍රදේශයක්, ගමට ශක්තියක් වෙලා තියෙන්නේ. මේ අවට තියෙනවා ඕනතරම් අපිට එළවලු කොට තියෙනවා, ඒකේ අතිරික්ත එළවලු ප්‍රමාණ තියෙනවා කාලයකදී, කොස් දෙල් වගේ දේවල් තියෙනවා. ඒව අපි මේ වියලා ඊට පස්සේ ඒ ගමේ ඉන්න අයටම ආදාය මාර්ගයක් හදලා ගමේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ගම් ප්‍රදේශයේ කොස් දෙල් වැනි ආහාර ඕනතරම් හැදෙනවා. පළදාව හැදුනට පස්සේ ගොඩාක් අපත යනවා. ඒක නිසා මේ කොස් දෙල් වගේ දේවල් අපි අපේ ආයතනයට ගෙන්නගෙන අපි ඒවා කප්පල කොටලා විජලනය කරලා පාරිභෝගිකයන්ට ලබා දෙනවා. අපි ඒක ක්‍රමවේදයන් දෙක තුනක් යටතේ කරනවා. එකක් අපේ සහෝදර පාරිභෝගිකයෝ අපිට කොස් ගෙඩි පිටින් එනක් දෙනවා, දෙල් ගෙනහැලා දෙනවා. ඊට පස්සේ එයාලට අපි දෙකෙන් පංගුවට අපි කපල කොටලා වේලල හදලා දෙනවා. ඊට අමතරව අපි ඒගොල්ලෝ ගේන කොස් දෙල් වගේ දේවල් කිලෝ 10ක් තමයි බල්ක් එක අපිට එකපාර විජලනය කරන්න පුළුවන්. කිලෝ 10ක් රුපියල් 200කට වගේ මුදලකට අපි ඒගොල්ලන්ට වේලල දෙනවා. ඊට අමතරව අපගේ සමහර අයට එන ඕඩර්ස් අපේ අරගෙන ඇවිල්ලා අපි ගාවට ඇවිල්ලා විජලනය කරලා අරගෙන යනවා. ඊට අමතරව අපේ ප්‍රදේශයේ ගොඩක් කොටු කරන අය ඉන්නවා, එළවලු කොටු. ඒ වගේ තියෙනවා වට්ටක්කා, මඤ්ඤොක්කා, බටු, ඒ වගේ දේවල් ගොඩක් අපත යනවා. අපි කරන්නේ අපත යන්නේ එක වළක්වන්න, ඒගොල්ලන්ට වෙන පාඩු වළක්වන්න, ඒවා අපේ ආයතනයට අරගෙන විජලනය කරලා නැවත මුදල් බවට පත් කරලා අපේ ගොවිය ශක්තිමත් කරනවා. ඒ වගේ වැඩ පිළිවෙලකුත් අපි කරගෙන යනවා අපි නුග සෙවන ආයතනයේ. ගමේ දේවල් වලට හොඳ මිලක් ලැබෙනවා. නැති ප්‍රදේශවලට අලෙවි කරන්නත් පුළුවන්. ගමේ සමහර තැන්වලින් විවිධ දේ අරන් නැවිත් නිෂ්පාදන හැටියට සකස් කරනවා. සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ අයට විචරණ යන්ත්‍ර ලබා දීලා. අපි දැන් අවුරුදු 3ක් තිස්සේම මේ බිම්මල් ව්‍යාපාරයක් දිර කරගෙන යනවා. දිනපතාම අපි
මේ උදේට හතු ටික කඩලා වෙළඳ සැලට නිකුත් කරනවා වෙළඳ සැලට දානවා මේ අපිට නිවාඩු දවසට පොයේ දිනයන් වලට පවා හතු කඩවලට දාගන්න බැරුණාම අපි කරන්නේ අතිරික්ත හතු ටික බිම් මල් ටික කඩලා විජලනය කරගන්න එක විජලනය කරලා පැකට් විදිහට හදලා අපි ඒ ටිකත් වෙළඳ පොළට නිකුත් කරනවා බලංගොඩ කලාපයේ ගත්තට පස්සේ විශේෂයෙන්ම එළවලු වගාව ප්‍රධාන කරගත්තු භෝග රටාවක් පවත්වාගෙන යනවා මේ තුල නිෂ්පාදන අපතේ යෑම බොහෝ දුර සිද්ධ වෙනවා නමුත් ඒව අතිරික්ත වෙන නිෂ්පාදන අපේ ජාතික නිෂ්පාදනයට දායක කර ගැනීම සඳහා මේ වගේ මේ වැඩසටහන් විශාල වශයෙන් ගොවින්ට මේක දායක වෙනවා ඒ වගේම මේ වන විට ජාතික සංකල්පයක් විදිහට තියෙන ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් කතා කරද්දී විශේෂයෙන්ම අපේ අපතේ යන ආහාර ගැන කතා කරද්දී මේ ප්‍රදේශයේ විතරක් නෙමෙයි මුළු බලංගොඩ ප්‍රදේශයේම තියෙන කොස් දෙල් අලබතල මඤ්ඤොක්කා ඒ වගේම අපේ මේ ප්‍රදේශයේ මේ ගොවි මහතා සිද්ධ කරන මේ බිම්වල් වගේ නිෂ්පාදනවල අතිරික්ත ද්‍රව්‍ය සංරක්ෂණය කරලා පාරිභෝගිකයන්ට ලබා දීම තුළ කර්මාන්තයේ ඉදිරියට සිටින ගොවි මහතුන්ට අමතර ආදායමක් ලැබෙනවා වගේම අපේ රටේ ප්‍රධාන ගැටලුවක් තියෙන මේ ජාතික ආහාර අවශ්‍යතාවය සපුරාලීමට මහඟු කාර්යයක් වෙනවා මේ නුග සෙවන ආයතනය විසින් විජලනය කරන ලද ආහාර සහ ඖෂධ වලින් කොටසක් තමයි මෙතන තියෙන්නේ. ගමේ තියෙන කොටුවල අතිරික්ත වම්බටු තමයි මේ ගෙනහැල්ලා අපි විජලනය කරලා වෙළඳපොළට නිකුත් කරන්නේ. මේකේ රසය සහ වර්ණයේ කිසිම වෙනසක් වෙලා නැහැ. විස නැති රසගුණ රැකී නුග සෙවන නිෂ්පාදන තමයි අපි වෙළඳපොළට පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ. අපිට ආහාරයට ප්‍රයෝජන ගත හැකි කෙසෙල් තමයි අපි මේ විදිහට විජලනය කරලා වෙළඳපොළ වෙත ලබා දෙන්නේ. විජලනය කරපු දෙල් තමයි මෙතන තියෙන්නේ. නුග සෙවන අපරිසිම්ම නිෂ්පාදනය කරන බිම්මල් විජලනය කරපු බිම්මල් තමයි මේ තියෙන්නේ. ඉතාම 100% පිරිසිදුව සකසාගත්තු අපවිසිම්ම සකසාගත්තු කහ තමයි මේ තියෙන්නේ. අපේ ගම් ප්‍රදේශයේම හොයාගත්තු කොස් මේ අතිරික්ත ආහාර ගෙනහැලා වේලගත්තු කොස් තියෙනවා. මඤ්ඤොක්ක තියෙනවා. මෙයත් අපේ ගම් ප්‍රදේශයේම අතිරික්ත ඔය ලැබිච්ච මඤ්ඤොක්ක. ඊට අමතරව පෙනලකොළ මේ ගොඩක් ඉල්ලන්නේ කැඳ හදන ආයතන වලට. ඊට අමතරව අපි ගාව තියෙනවා විජලනය කරපු කරපිංචා. ඊට අමතරව අපි ගාව තියෙනවා විජලනය කරපු හීම්බෝවිටියා. ඊට අමතරව මෙතන තියෙනවා පොල්පලා අපෙන් එක ඖෂධ මධ්‍යස්ථානයකින් ඉල්ලුවා මේ පාවට්ටකොළ. පාවට්ටකොළ විජලනය කරපු තමයි මෙතන තියෙන්නේ. මේ බලංගොඩ පින්නවල ප්‍රදේශයේ අපි වෙළඳසැලවලින් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපි ඔන්ලයින් බිස්නස් එකක් කරනවා. කෑෂ් ඔන් ඩිලිවරි එවන්න පුළුවන් ඕනම් පාරිභෝගිකයකට. අපි තැපැල් කන්තෝරුව හරහා තමයි දැන්ට ලංකා අඩුම වේදමේ යවන්න පුළුවන් කෑෂ් ඔන් ඩිලිවරි තියෙන තැපැල් කන්තෝරුව හරහා ශ්‍රී ලංකා තැපැල් එකෙන්. නුග සෙවන නිෂ්පාදන Facebook එක ඊට අමතරව 076 971 9918 මගේ දුරකථන අංකයට කතා කරලා WhatsApp අන වීඩියෝස් දාලා ඔබට අවශ්‍ය ඕනෑම මාගාව තියෙන නිෂ්පාදනය හෝ ඔබට අවශ්‍ය දේ මට පැවසුවා මට පුළුවන් මේ විදිහට විජලනය කරලා නිෂ්පාදනය කරලා පාරිභෝගික ඔබහට ලබා දෙන්න. විජරණය කරලා මොනතරම් නිෂ්පාදනය කරන්න පුළුවන්ද? එළවලු, පළතුරු, ඖෂධ මේ සියල්ල අලවියට සූදානම් කරන්න පුළුවන්. ඉතින් ඔබට හිතන්න දෙයක් තියෙනවා. මේ වගේ පුංචි පුංචි ව්‍යාපෘති ඔබේ ප්‍රදේශය තුලින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ස්වයන් රැකියා බිහි වෙයි. ප්‍රදේශයේ වැඩිපුර ඇති දේවල් වලට හොඳ මිලක් එයි. ආදායම් ලැබිය හැකි වෙයි. පුංචි පුංචි ව්‍යාපාර බවට පත් වෙයි.